මෝහක්ඛයෝ නිබ්බානං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්කදං ධම්ම සවන කාලෝ අයං භදන්තා ධම්ම සවන කාලෝ අයං භදන්තා ධම්ම සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ද්වේමා භික්කවේ පරියේසනා අරියාච පරියේසනා අනරියාච පරියේසනාති සදැහැති ගුණගරුක වාසනාවන්ත පිඟත්නි තුන් ලෝකයක් නිවාසනසා වදාළ ශාන්තිනායක ලෝතුරු අමාමෑණි බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇහෙන කාලයක ජීවිතය හදාගන්න කැමති මිනිස්සු ඒ ධර්මයට අනුගත වෙලා මෙලව ජීවිතයත් පරලෝක ජීවිතයත් එකසේ සුවපත් කරගෙන මෙලවත් සැනසීමෙන් ජීවත් වෙලා පරලෝක ජීවිතයත් සැනසීමෙන් ගත කරලා අවසානයේදී මේ කෙලවරක් නැති පුබ්බා කෝටින පඤ්ඤායති පූර්ව කෙලවරක් පනවන්න බැරි අනමතක් ගෝයන් බික්කවේ සංසාරෝ මේ සංසාරේ පූර්ව කෙලවරක් පනවන්න බැරි තරම් ඈතක ඉඳලා එන මනුස්ස ජීවිත විවිධ තිරිසන් ජීවිත ප්‍රේත ජීවිත අසුර ජීවිත වැනි ජීවිත සියල්ලෙන්ම මිදිලා ලැබිය හැකි යම් නිර්වාණ ධාතුවක් තියෙනම් ඒ නිර්වාණ ධාතුව සුවසේම සාක්ෂාත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් තමයි කවුරුත් ධර්මයේ හැසිරෙන්නේ. පින්වත්නි අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්විසිඩෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් මේ දේශනාව මේ ආකාරයෙන් ඔබට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් ධර්ම දේශනාවේ විකාශන දායකත්වයේ ගෙන කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා. දකුණු කොරියාවේ සේවය කරන තරිඳු සංජය පුතුණුවන් විසින් අද දවසේ මේ උතුම් පින්කම සිද්ධ කරන බව සිහිපත් කරලා තියෙන්නේ. දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබ ප්‍රාර්ථනා කරන බොහෝදියට සුවසේ පාරමී පුරාගෙන නිවණින් නිවීමට මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනාවෙන් ප්‍රධාන වශයෙන් ඒ වගේම අපවත් වී වදාළ පූජනීය අවසරයි ගංගොඩවිල සෝම පින්වත් ස්වාමීන් වහන්සේට අවසරයි පූජනීය නාවිනී අරියදම්ම ස්වාමීන් වහන්සේට ඒ වගේම නමින් මියගිය පින්වත් පුතුණුවන්ගේ නමින් මියගිය සියලුම සංසාරගත ඥාතීන්ට පින්වත් පුතුණුවන්ගේ දෙමව්පියන් වන සියලුම දෙනාට ලෝවැසියන්ට උතුම් සුවපත් භාවය චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා සියලු දෙවියන්ට මෙපින් අනුමෝදන් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අධර්මයේ යටපත් වී උතුම් බුදුසසුන බැබලේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ මේ පින්කම සිද්ධ කරන බව සිහිපත් කරලා තියෙනවා. ධර්ම දේශනාවෙන් අනතුරුව නම්ගම් සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙන් කාලය ධර්ම දේශනාව සඳහා යොමු කර ගන්නවා. පින්වත්නි එක බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු එක සූත්‍රයක පාඨයක් දේශනා කළේ ආර්ය පරිේශන සූත්‍රය කියලා මජ්ක්‍ධිම නිකායේ තියෙන තරමක් දිග සූත්‍රයක්. ඒ ආර්ය පරිේශන සූත්‍රයේ සඳහන් වෙනවා පරිේශන දෙකක් පිළිබඳව. එකක් අරියාච පරිේශන අනරියාච පරිේශන. ආර්ය පරීක්ෂණය සහ අනාර්ය පරීක්ෂණය කියලා දෙකක්. ඒත් අපි අපේ මනුස්ස ජීවිතයේ ජීවත් වෙනකොට අපි කල්පනා කරලා බැලිය යුතුයි අපි සිටින්නේ ආර්ය පරිේශනයේද අනාර්ය පරිේශන. අනාර්ය කියලා කියන්නේ දැන් ওই පෘථග්ජන භාවයටනේ. ලාමක ඉතා පහත් පෘථග්ජන භාවය. ආර්ය භාවය කියලා කියන්නේ උතුම් භාවයක්. එතකොට ආර්ය කියන උත්තම తත්වය සහ අනාර්ය කියන සාමාන්‍ය ග්‍රාමීය ස්වභාවයේ ජීවිතවලින් අපි හැමතිස්සෙම හිතන්න ඕනේ අපිට ලැබිච්ච මනුස්ස භවය. දැන් පින්වතුනි අපි හරි වාසනාවන්තයිනේ. කෙනෙක්ට මනුස්ස ජීවිතයක් ලැබනවා කියන එක ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මා මේව නිතර කියන්නේ පිඟුතුල මේව දන්න නිසා. මනුස්ස ජීවිතයක් ලැබනවා කියන එක මහා පුදුම අමාරු වැඩක්. හරිද? හොඳට මතක තියාගන්න. මේක සාමාන්‍ය උපමා වශයෙන් කියතොත් අපි හිතමු ලොකු පිදුරු ගොඩකට ඉඳි කට්ටක් දානවා. දාලා S2 වහගෙන කාට හරි කෙනෙක්ට කියනවා අත දාලා අර ඉඳි කට්ට ගන්න කියලා. ලොකු පිදුරු ගොඩකට ඉඳි කට්ටක් දාලා අස්සට S2 වහගෙන ගන්න කියලා.
කියනකොට අපි හිතමුකෝ දැන් මං S2 වාගෙන මේ පිදුරු ගොඩ ඇතුළට අත දානවා. දානකොට එකපාරින්ම මට අර ඉඳිගට්ට අහුවෙයිද? S2 වාගෙනත් මේ දාන්නේ අර මහා පිදුරු කන්ද ඇතුළට අත. පෙඟතුණි පිදුරු කන්දක් පැත්තකින් තියන්නේ පිදුරු සාමාන්‍ය ගොඩක් ගැහුවත් පැත්තකින් තියන්නේ ඉඳිගට්ට නිකම්බෙමට වැටුණත් අපි සෑහෙන්න හොයනවා ඉඳිගට්ට කොහෙදද වැටුනේ කියලා. එතකොට යම් කිසි කෙනෙක් මේ වගේ පිදුරු ගොඩක් ඇතුළට අත දැම්මත් ඉඳිකට්ට අහුවීමේ සම්භාවිතාවයේ වැඩි මනුස්ස ජීවිතයක් හම්බවීමේ සම්භාවිතාවයට වඩා. එහෙනම් මනුස්ස ජීවිතය කියන එක සසර හැමදාම ලබන්න පුළුවන් එකක්. ඒකත් දැන් අපි පින්කම් නම් අපිට කොතෙකුත් කරන්න පුළුවන්. හැබැයි සුගති අහේතුක වශයෙන් ජාත්‍ය අන්ධ නොවි උපතින්ම අන්ධ වෙලා ඉපදුනා නම් අපි උපතින්ම බීරි වෙලා ඉපදුනා නම් අංග විකල වෙලා ඔටිසම් හැදිලා එක එක ප්‍රශ්න වෙලා අපිට ඉපදුනා නම් කොච්චර දුකක් අපි විඳින්නේ. සා මේ මනුස්ස භවයේ කියනක මොන සහ ප්‍රතිලාභයක්ද කියලා බලන්න. කොයි තරම් අපිට මොනවද ලැබිලා නැත්තේ කියලා බලන්න. කස් දෙක ලැබිලා, කන් දෙක ලැබිලා, කට ලැබිලා, මනස ලැබිලා, හරිද, මතක තියාගන්න පුළුවන් හැකියාව ලැබිලා, ඒව මතක හිටිනවා ඒ ඇස්සේ, හරිද, ඒව පාඩම් හිටිනවා ඒ ඇස්සේ, ඒ ඇස්සේ වගේ අර්ථකථන අපිට හොයාගන්න පුළුවන්. අද තේරෙන්නේ නැති අර්ථයක් බැලුවොත් ඒක ඩික්ෂනේරී තියෙනවා, තවත් ඒව තේරෙන්නේ නැත්නම් තවත් තියෙනවා, පෙළේ තියෙන එක තේරෙන්නේ නැත්නම් අටුවාව තියෙනවා, අටුවාවේ තියෙන එක තේරෙන්නේ නැත්නම් ටීකාව තියෙනවා, ටීකාවේ තියෙන එක තේරෙන්නේ නැත්නම් අනුටීකා තියෙනවා, අනුටීකාවේ තියෙන එක තේරෙන්නේ නැත්නම් සන්න තියෙනවා, සන්නවල ඒව තේරෙන්නේ නැත්නම් ගැටපද තියෙනවා, ගැටපදේව තේරෙන්නේ නැත්නම් පරිවාර ග්‍රන්ථ තියෙනවා, අටුවා ටීකා අහලා තියෙනවනේ, පෙළා අටුවා ටීකා අනුටීකා සන්න ගැටපද පරිවාර ග්‍රන්ථ කොයි මොනවද අපිට නැත්තේ. හැම ප්‍රතිලාභයක් එක්කම මනුස්ස ජීවිතේ ලැබුණා කියන්නේ අදටත් බඩගින්නේ ඉන්නේ නැතුව වේල් තුන කකා කකා කොහොම හරි හිටියානම් මේ මොන සා කුසල කර්මික විපාකයක්ද කියලා නිකන් හිතලා බලන්න පිංගුතුනි. ඒතර එහෙම ලැබිච්ච මනුස්ස ජීවිතේ නිකං කාලයකත් නෙමෙයි, මේක අබුද්ධෝත්පාද කාලයක ලැබුණා නම් තාම ඉතින් අපි රේස් එක. හැබැයි බුද්ධෝත්පාද කාලයක ලැබිච්ච නිසා දෙයියනේ අපි සංසාරයක් යනව නේද? මේ මනුස්ස ජීවිතේ ස්ථීර නෑ නේද? මැරෙන්න වෙනව නේද? මැරෙන්න වෙනකොට මේ ළඟ තියෙන හැමදේම අපිට දාල යන්න වෙනව නේද? එහෙනම් දාල යන්න වෙන දේවල් එකතු කර කර ඉඳීමෙන් වැඩක් නෑ නේද කියලා කල්පනා කරගන්න අපිට අවස්ථාව ලැබුණේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධෝත්පාද කාලය අපිට ලැබිච්ච නිසා. ඒ බුද්ධෝත්පාද කාලයේ ලැබීමම කොයිසා දුර්ලභද බලන්න. බුදුවරු පහළ වෙන්නේ කොයි තරම් කාලයකට පස්සේද? සමහර කල්ප තියෙනවා කල්ප ගානක් බුදුවරු නැහැ. කල්ප ගානක් බුදු කෙනෙක් නැති කල්ප තියෙනවා. ඒ වගේ කල්පයක ඉපදුනොත් එක කල්පයක් ඇතුළේ අපි මැරෙන ඇටකටු ටික එකතු කරා නම් මනුෂ්‍ය ජීවිතයක විතර මහා ලොකු පර්වතයක් වගේ තියෙයිනේ. يعني ඒ තරම් ලොකුයි මේක. ඒ තරම් ලොකුයි. බුද්ධෝත්පාද කාලයත් ලැබිලා ඒ විතරක්ද? දැන් සමහරුන්ට මනුස්ස ජීවිතයත් ලැබිලා බුද්ධෝත්පාද කාලයත් ලැබිලා ධර්මය ලැබිලා තියෙනවද බලන්න. දැන් ඔයගොල්ලෝගේ සමාජය ගන්න, ඔයගොල්ලන්ගේ අම්මලා අක්කලා නංගිලා නැන්දලා පුංචිලා හිතලා බලන්න නිකන්. දැන් මේ බණ ටික අහන්නේ ශ්‍රද්ධාවෙන් බණහන මිනිස්සුනි. මේ නාලිකාවක් කරහා බණ ටිකක් නිකන් අහගෙන අහගෙන යනකොට ඇහෙනව නෙමෙයිනේ මේ අහනවනේ ඔයගොල්ලෝ බණ. මේ ඔයගොල්ලෝ බණ අහනවා. ඕගලන්ගේ නැන්දලා ගැන, පුංචිලා ගැන, අක්කලා ගැන, අයියලා ගැන, මල්ලිලා ගැන, අක්කලා බැඳලා ඉන්න අය ගැන, අය මල්ලිලා බැඳලා ඉන්න අය ගැන, අයියලා බැඳලා ඉන්න අය ගැන හිතලා බලන්න නිකන්. දරුවෝ ගැන සමහරක් වෙලාවට. ඒගොල්ලන්ට බුද්ධෝත්පාද කාලීම මනුස්ස ජීවිතේ ලැබිලා, නමුත් ලැබිලා නැත්තේ මොකක්ද? සද්ධර්මයේ කියන එක ලැබිලා නැහැ. කල්යාණ මිත්‍ර සේවනයේ කියන එක ලැබිලා නැහැ. කල්යාණ මිත්‍ර සේවනයේ ලැබුණ නම් ඔවුන්ගේ ජීවිත පිඟුතුනි සෑහෙන ලොකු වෙනසකට භාජනය වෙනවා. හැබැයි කවන්නත් බෑනේ, කොච්චර කිව්වත් සමහරුන්ට ඇහෙන්නේ නැහැ. ඒක තමයි ඒගොල්ලන්ගේ කර්මයේ හැටි. කියන්න ඕනි උනේ මේ ඔක්කොම සම්පත්තීන් ටික අපිට ලැබිලා අපි නිකන් ඉන්නව නම් අර අතට ගත්ත දේ කටට දාගන්න පින නැහැ වගේ. එහෙමනේ අපි කියන්නේ සාමාන්‍ය විවාහාරේ. මේ ළඟට ලැබිච්ච දේ ප්‍රතිඵල නෙලාගන්න අපි සූදානම් නැහැ කියන එකයි. එහෙම වුණොත් මතක තියාගන්න සංසාර ජීවිතයක්ම නිකම්ම මෙරි 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 ගියා වගේ. සංසාර ජීවිතයේකම බුදුවරු හම්බ වෙලා ගංගානම් නදිය වැලිකට ගාන්ට බුදුවරු පහළ වුණා නම් ලේසි නෑ. ගංගානම් නදිය වැලිකට ගාන්ට බුදුවරු පහළ වෙද්දී අපිත් පිඟුතුනි ඔය බුද්ධෝත්පාද කාලවල ඉපදුණානේ. ඉපදිලා ඒ ස්ථානවලත් පරාද වුණා වගේ මේ බුද්ධ ශාසනයත් හැමදෑමත් වගේ පරාද වුණොත් පිඟුතුනි ඒකේ අනිෂ්ට විපාකය විඳින්න වෙන්නේ තම තමන්ටමයි. ඒකයි තම තමන්ටමයි. තමන්ට තමන්ගේ විපාකය ලැබෙනව නෙළඹෙනවනේ. ඒකනේ අපායට ගියාට පස්සේ අහනවලු යමරජ්ජුරුව මේ උඹ දැක්කේ නැද්ද? පළවෙනි දේවදූතයා උඹ දැක්කේ නැද්ද? මේ පුංචි කාලේ උපදිච්ච දරුවෝ වැටිලා ඉන්නවා දැකලා නවතින්න එපයි මෙහෙම මටත් ඉන්න වෙනවා කියලා. ස්වාමිනී ප්‍රමාද වුණා කියලා. උඹ දැක්කේ නැද්ද වයසට ගිහිල්ලා ලෙඩ වෙලා මැරෙන මිනිස්සු?
ඒ දේවදූත පණිවිඩයේ දේවදූත දෙවියන්ගේ දූතයා දෙවියන්ගේ පණිවිඩය දෙවියන්ගේ තැපල්කාරය ඒ පණිවිඩය හරියට කියව ගන්න බලන්න මේ ලියුම ඔබට ඇවිල්ලා නැද්ද කියලා දෙවියන්ගේ මේ පණිවිඩය ඔබට ඇවිල්ලා නැද්ද ඔබ වයසක මිනිස්සු දැකලා නැද්ද ඔබ ලෙඩ වෙච්ච මිනිස්සු දැකලා නැද්ද අලුත් ඉපදිලා තමන්ගේ ඇඟි අසූචි මොළ මුත්‍රා තමන්ගේ මැඟේ දාගන්න මිනිස්සු දැකලා නැද්ද මැරලා කනත්තර ගිහිල්ලා දාන මිනිස්සු දැකලා නැද්ද දෙවියන්ගේ පණිවිඩය එනම් ඇවිල්ලා තියෙන. ඔගොල්ලෝ ලියුම කියවුවද නැද්ද කියන එක වෙන කතාවක්. ලියුම කියවුවනම් දෙවියන්ගේ පණිවිඩය අර අතන්ට යන්න ඕනේ. අන්න යම රජුරු වහනවා. ද ලැබුණ නැද්ද මේක? දැක්ක දැක්ක ස්වාමීනි කොහිද මේ අපේ දරුවා ශිෂ්‍යත් කරලි වෙරනකම් හිටියන්නේ? ඔය ඔක්කොම කරගන්න. මම මේ හිතන් හිටියේ දරුවා කසාද බැඳලා ගිහිල්ලා අපි ටිකක් එකලාසයක් වුණාට පස්සේ පාඩුවේ ඉන්න ඊට කලින් මැරුණා. ආ එතකොට යම රජුරු දෙන උත්තරේ තමයි කරන්න දෙයක් නෑ පුතේ. උඹේ දරුවා කරපු අකුසලුත් නෙමෙයි උඹට තියෙන්නේ. අම්මා කරපුවත් නෙමෙයි තියෙන්නේ. නැන්ද පුංචි මාමා කරපුවත් නෙමෙයි. උඹ කරපුවනේ තියෙන්නේ. මම මොනා කරන්නද? මටවත් බේරගන්න බෑනේ. යම රජුරුවත් විපාකයක් එතන විඳින්නේ. උඹ කරපු කර්ම වලට විපාක උඹටම විඳින්න වෙනවා කියලා සුදුසු තැන් වලට නිර්යාවන් වලට පමුණු වුණා කියන්නේ. අන්න බලන්න. සම මේ ලියුම හරියට කියව ගන්න නම් අපි තුල ජීවිතයේ ප්‍රත්‍යවේක්ෂාවක් තියෙන්න ඕනේ. මොකක්ද? මම ආර්ය පරේෂණේ ඉන්න කෙනෙක්. ධනාර්ය පරේෂණ අනාර්ය පරේෂණේ ඉන්නවා නම් පිඟුතුනි ආපහු අර සසරට තමයි වැටෙන්නේ. ආර්ය පරේෂණේ ඉන්නවා නම් යාට අර සසරින් මිදීමේ සම්භාවිතාවයක් බොහෝ විට තියෙනවා. මේ ජීවිතේ බැරි වුණත් ළඟම ජීවිතයක හරි නිවිල යන්න පුළුවන්. දැන් මේ වර්තමාන ලෝකය ගත්තාම බුදුරණස්සේ සූත්‍රයක් මතක් වෙනවා. ගද්ද්‍රබ කියලා සූත්‍රයක් තියෙනවා. හරි. මේ ගද්ද්‍රබු සූත්‍රයේ තියෙනවා එක බූරුවෙක්. කවුද බූරුවෙක්? යනවා හරක් රැලක් පිටිපස්සේ. යනකොට කියාගෙන යනවා මමත් හරකෙක්ය මමත් හරකෙක්ය කිය කිය දැන් යනවලු පස්සේ. අම්හාපි ගෝ අම්හා අම්හාපි ගෝ අම්හා අනේ මමත් හරකෙක් මමත් හරකෙක්ය කිය මේ බූරුවා කවුද බූරුවා යනවලු. දැන් බුදුරජාණන්සේ කියනවා මේ බූරුවා මේ හරක් රැළ පස්සේ ගියාට මේ බූරුවගේ කටහඬත් හරකෙක් වගේ නෙමෙයි. මේ මගේ උපවාදනේ බුදුරජාණන්සේ කියන්නේ. හරිද? මේ බූරුවගේ පාපතුළුත් හරකෙක් වගේ නෙමෙයි. මේ බූරුවා කෑ ගැව්වාම හඬත් හරකෙක් වගේ නෙමෙයි. හැබැයි ඒ බූරුවා මං හරකෙක් කියලා යනවා. බින්දුතුනි ඒ වගේමයි බුද්ධ ශාසනය ලැබලා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා දැන් නම් භික්ෂුණී නෑනේ අපි ඒකට සිල් මාතා සිල් මෑණියෝරු කියන එක ආදේශ කරමුකෝ. වචනේ නිවැරදි කරන්න ඕනේ නිසා යම් කිසි භික්ෂුවක් භික්ෂුණියක් සිල්මා උපාසකෙක් උපාසිකාවක් මේ ශාසනයට ඇවිල්ලා අපිත් බෞද්ධය අපිත් පිළිවෙතේ ඉන්නවාය කියලා නාම රූප ධර්මතා ගැන අවබෝධයක් ඇති කරගන්න නැතුව කංකා විතරණ විසුද්ධිය ආදී විසුද්ධියක් උපදවා ගන්න නැතුව නිකම්ම කෑ ගහනවා නම් හරක් රැළ පිටිපස්ස යන බූරු වගේ ඒ ඇත්තන්ගේ වෙනසක් නැත. ඒ නිසා නිකම්ම කාලය වැඩක් නෑ. ධ්‍යානයක් ස්පර්ශ කරගෙන නාම රූප භාවනාවක් කරලා සංකාරුපෙක්කා ඥානාදී උපදවලා සුදුසුසේ ආන්න. දැන් මම හොඳ කතාවක් කියන්නම්. දැන් මේ වර්තමාන කාලේ මහා රැල්ලක් දෙනවා ලෝකෙට. හරිද? එක එක රැලි සමහරු බුදු වෙන්න හිතනවා. සමහරු පසේ බුදු වෙන්න හිතනවා. සමහරු වෙන වෙන පාරමිතා පුරනවා. දැන් මේ ඔක්කොම තමන් තුල උපදවාගත යුත ගුණ ධර්ම උපදවා ගන්න නැතුව නිකම්ම බූරුවෙක් වගේ හරක් පිටිපස්සේ යන ගමන් කෑ ගහලා වැඩක් නැහැ. තමන් හරකෙක් විය යුතුයි. හරිද? බූරුවෙක් වෙලා ඉඳලා හරකෙක් කියලා කිව්වට වැඩක් නැහැ. ඒ වගේ සුදුසුකම සපයා ගන්නේ නැතුව කටින් විතරක් දොඩමළු වෙවි ඉඳලා වැඩක් නැහැ. මං හැමදාම කියන්නේ එකයි නිවනට දොඩමළු වෙලා වැඩක් නැහැ. කලයුත්ත කරන්න ඕනේ. එහෙම නැති වුණොත් ඔබ මතක තියා ගන්න ඔබ මේ ශාසනයට ඇවිල්ලා මේ උපාසක උපාසිකාවන් විශේෂයෙන් මේකෙදි ලක්ක වෙන්නේ මගේ අතින්. නිකම් මං බෞද්ධ කියලා උතුරු සලුව පෙරවන් හිටියර නම් වැඩක් නැහැ. Taman තුල ඒ ගුණධර්ම ටික නැත්තම්. දැන් කොහොමද අපි බෝරුවෙක්ද හරකෙක්ද කියලා හරියටම හොයාගන්නේ? දැන් බෝරුවෙක්ද හරකෙක්ද කියලා මේ උපමාව කියන්නේ. හරිද? ඒ කියන්නේ තමන් නිවැරදි දිශානතියට යනවද නිවැරදි දිශානතියට යන්නේ නැද්ද කොහොමද හොයාගන්නේ? අන්න තියෙනවා ආර්ය පරේෂණය සහ අනාර්ය පරේෂණය කියන මිම්ම. ආර්ය පරේෂණය සහ අනාර්ය පරේෂණය කියන මිම්ම. මේ කෝදුව කවුරු හරි ගෙනල්ලා තමන්ගේ ජීවිතේ මැන්නොත් එයාට හිතා ගන්න පුළුවන් තමන් නිවැරදි දිශානතියට දයන්නේ ඔහේ ගහගෙන යනවද කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි ද්වේ මේ භික්කවේ පරියේෂණ. මේ ලෝකේ පරියේෂණ දෙකක් තියෙනවා. අරියාච පරියේෂණ, අනරියාච පරියේෂණ. ආර්ය පරීක්ෂණය කියලා එකක් තියෙනවා. අනාර්ය පරීක්ෂණය කියලා එකක් තියෙනවා. මොකක්ද මේ අනාර්ය පරීක්ෂණය? අපි බලමු අනාර්ය පරීක්ෂණය මුලින්ම. මහණෙනි යම් කිසි කෙනෙක් ජාතිය ස්වභාව කොටගෙන ජාතියටම අයිති දේවල් හොයනවා නම්
ඒක අනාරි පරීක්ෂණයක් කිව්වා. මානිනි යම් කිසි කෙනෙක් ව්‍යාධිය ස්වභාව කොටගෙන ව්‍යාධියට පත් වෙන දේවල් ගැනම හොය හොය ඉන්නවනම් ඒක අනාරි පරීක්ෂණයක් කිව්වා. යම් කිසි කෙනෙක් තමන් ජරාවට පත්ව තවත් ජරාවට පත් වෙන ධර්මතා එකතු කර කර ඉන්නවනම් ඒක අනාරි පරීක්ෂණයක් කිව්වා. යම් කිසි කෙනෙක් තමන් මරණයේ ස්වභාව කොටගෙන මරණයට පත් වෙන දේවල් ගැන බලාපොරොත්තු තබාගෙන නැත්නම් ඒක අනාරි පරීක්ෂණයක් කිව්වා. දැන් බලන්න නැද්ද මේවා කියලානේ. ශෝකයේ ස්වභාව කොටගෙන ශෝකය පිළිබඳව ප්‍රාර්ථනා ඇතනම් ශෝක කරන දේවල්ම එකතු කර කර ශෝකයත් එක්කම ජීවත් වෙනවා නම් ඒක අනාරි පරීක්ෂණයක් කිව්වා. ඒ වගේම කෙලෙස් ස්වභාවයෙන් විවිධ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී සොයමින් යන ගමනේ තමනුත් ඒ ස්වභාවයේ ඉඳලා ඒ දේවල්ම හොය හොය ඒ දේවල්ම හොයන අයම එකතු කර ගන්නවා නම් ඒක අනාරි පරීක්ෂණයක් කිව්වා. දැන් බලන්න අපි යම් gedara ජීවිතේට ජාතිය ස්වභාව කොටගෙන දැන් ඉපදීම කියන එක දුකක්නේ. ඉපදීම කියන එක දුකක්. ඉපදෙන්නේ හේතු සකස් කරන එකක් දුක. පිංගුතුනි හරියට හරිද? ඔය දැන් YouTube එකේ තියෙනවා ඉස්සර නම් මේවා ඉතින් ගොඩක් දකින්න නැහැ. ඔය දරුව හම්බ වෙන වීඩියෝස් එහෙම 3D වලින් 5D වලින් හදලා. ඒක සුකුමාලයි සුන්දරයි කියලා හිතන්නේ පාපිට පේනවට වඩා සෑහෙන ගැඹුරක් පිංගුතුනි මේ වගේ තියෙනවා මිනිහෙක් විඳින වේදනාවක් ඇතුවේ. ඔය සිනාමුස මූණින් ජීවත් වෙන බොහෝ අයගේ ඇතුලේ තියෙන පීඩා. බොහෝ අයගේ නෙමෙයි පිංගුතුනි, ඇත්තටම ගිහි ජීවිතය ගත්තට පස්සේ පීඩාවකින් තොර ගිහි ජීවිතයක් ගැන හිතන්න අමාරු. කියන්නේ ගිහි ජීවිතයේ පීඩාව කියන එක අපි නොද එන එකක්. ඒකයි. දැන් ওই පිංගුතුල හිතන්න මම හැමතිස්සෙම කියන කතාව වැද්දෙක් අතුරනවා මලපිඩු මලපුඩුවක්. يعني මේ උගුලක්. දැන් මං ගිහිල්ලා ওই මලපුඩුව උඩ මාකරි අටවලා තියෙනවා. හරිද? අපි තුමු දැලක් කරලා තියෙනවා කියලා. දැලක් කරලා තියෙනවා. දැන් මං ගිහිල්ලා ওই මලපුඩු උඩ කොහිවත් බැඳෙන්නේ නැතුව ඉඳගෙන හිටියොත් මට වැද්ද එනවා දැක්කම නැකිලා දුවන්න පුළුවන්. බැඳෙන්නේ නැතුව ඉඳගෙන ඉන්න. හැබැයි යම් කිසි කෙනෙක් ගිහිල්ලා ওই දැලේ පැටලිලා දැලේ තැන් තැන් වල වම් මත එක තැනක බැඳගෙන දකුණු අත තව තැනක බැඳගෙන කකුල් දෙක තව තැනක බැඳගෙන හිටියොත් එයාට කියනවා මලපුඩුව උඩ බැඳිලා කියලා. ඒ වැද්ද ඇවිල්ලා වඩාගෙන යන්නේ. ආන්නේ වගේ ලෝකයට බැඳෙනවා කියදෙම් දරුවා කියන තැනපින්වතුනි අපි දැන හෝ නොදැන අපිට ඇති වෙනවනේ බැඳීමක්. අපිට මරන්නද අපි හදන්නනේ පැයි. ඒ මොකද කරන්න බෑනේ මේ කර්මයේ කෙලෙකුත් තියෙනවනේ ලෝකේ. ඊටසේ බැඳා හොඳයි. දැන් ඒ ජීවිතය ඇදිලා යන්නේ වෙන පැත්තකට නේ. එනකොට නම් එන්නේ කියාගෙන අනේ ඉතින් ඔයයි මායි පන්සලට හවසට ගිහිල්ලා උදේට කිරිබත් පූජා කරලා දවල්ට පන්සලට ගිහිල්ලා බණ භාවනාවක් කරගෙන ඉමු. අන්තිමට කෙලවර වෙන්නේ වෙන පැත්තකට. මොකද මේ ඒ මානෙ කියන එක රකින්න අමාරුයි. හිත 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 සිත පාලනය කරන්න ඕනේ. ඒකයි. ඒ පාලනේ ඇතුලේ තියෙන මානෙදී ඒක රැකෙනවා. අරියට ගොවිය කුඹුරක් කරන්න කලින් එයා අදාළ දේවල් ටික බිම සකස් කරන්න ඕනේ. ඊළඟට එයාගේ කෙතට වතුර එන විදිය හදා ගන්න ඕනේ. අනේ පුබ්බකරණීය සූත්‍රවල තියෙනවානේ. අංගුත්තර නිකායේ සූත්‍රවල මේවා තියෙනවා. ඒ වගේ අර පුබ්බකරණීය වශයෙන් කල යුතු ක්‍රියාවන් සිදු කරගන්න තුව ඒ වගේ තැන්වල පිඟුතුනි හරි වෙහෙසක් විතරයි ඉතුරු වෙන්නේ. ඉතින් ඒ නිසා දැන් බලන්න මේ දේවල් වල දන්නේ නැති මිනිස්සු ජාතිය තමනු ජාති ඉපදීම ස්වභාව කොටගෙන මේ ඉපදීම ස්වභාව කොටගෙන ඉන්න ලෝකෙම වැතිරිලා නැද්ද? මේගොල්ලෝ පිඟුතුනි මලපුඩු උඩ බැඳිලා වැතිරිලා නෙමෙයි. මේගොල්ලෝ දැලේ කෙලවරක ඉඳලා දැලත් එක්ක රෝල් වෙලා රෝල් වෙලා වැද්ද එනකන් මේ බලාගෙන ඉන්නේ වනේ මාව අරයි යන්නකො කියලා. මාර්යා පිංගුතුනි කොයි වෙලේක හරි ඇත්තට මාර්යාට ඔබව ගෙනියන්න දෙයක්වත් නැහැ. මේ කියන්නේ ඔබ සුවකැමැත්තෙන්ම මේ මාර්යාගේ කකුල් දෙකේ අනේ මාවත් අරයි යන්නකො කියලා ඉන්න જાතියක් වගේ. අනේ මාවත් එක්කයි යන්න මාව ආවදාලා යන්න නම් එපා. එහෙම තමයි ඔගොල්ලෝ කියන්නේ. ඉතින් කොච්චර මොනවා කිව්වත් මිනිස්සු ඒකට එම තමයි රියැක්ෂන්ස් ප්‍රතිචාර දක්වන්නේ නේ. හොඳටම තේරෙනවා මෙන්න මේවා. ඊළඟ ටික තමන් ව්‍යාධිය ස්වභාව කොටගෙන තමන් ලෙඩවීම කියන එක පිඟුතුනි පොදු ධර්මතාවයක් නේ. ධම්මවිජය ස්වාමීන් වහන්සේ තව ටික දවසකින් අනිවාර්යෙන් ලෙඩවීම කියන එකට පත් වෙනවනේ. ඒක නේ හැටි. ලෙඩවීම ස්වභාව කොටගෙන තවත් ලෙඩ වෙන ධර්මතා ලං කර ගන්නව නම් ඒ කියන්නේ මේ කතාව වෙනස්. කතාව වෙනස්. මේක ගැඹුරින් තේරුම් ගන්න නිකන් ඕලාරික අර්ථයක් නෙමෙයි මේකේ තියෙන්නේ. දැන් මම ලෙඩ වෙනවා. එතකොට මම සංසාර ජීවිතේ යනකොට එකතු කරගන්න භෞතික වස්තු මම තේරුම් අරගෙන ඉන්නෙපයි මේ දේවල් ස්ථීර සාර වශයෙන් ගන්න පුළුවන්. එහෙම වුණොත් අපිට දුකයිනේ. කියන්නේ අපිට එතන පීඩාවක් හැදෙනවමයි. ඒක ඉතින් කොයි කාටත් එහෙමයි. අඩු වෙන තරමට අඩුයි. වැඩි වෙන තරමට වැඩි. ඒක විශාකාවට කිය විශාකා උඹට
එක බැඳීමයි නම් තියෙන උඹට එක දුකයි කියන්නේ. හැබැයි උඹට බැඳීම් 100ක් තියෙනවා නම් උඹට දුක් 100ක් තියෙනවා. අන්න ඒ වගේ බුදුරණාහි මේ දේශනා කරන්නේ. ඒ වගේ අපි තේරුම් අරගෙන හැබැයි අවබෝධය කියන එක තුල ජීවත් වුණොත් එතකොට පිංගුතුනි අර මැරෙන ධර්මතා මතේ නැහින්නේ. නැහින්නේ. මැරුණාම අනේ ඉතින් මැරුණා මෙහෙමයි බ්ලඩ් වුණාම බෙහෙත්ක් අරන් දෙන එක වෙන කතාව. දැන් ස්වාමිය භාර්යාව ඉන්නවනේ ගෙදර. හැබැයි මත්තේ වැටිලා නැහෙන්නේ නැහැ. මත්තේ වැටිලා නැහෙන්නේ. දන්නවා ස්වභාවය මේකයි. එසා තමන් ව්‍යාධිය ස්වභාව කොටගෙන තවත් ව්‍යාධියටපත් වෙන ධර්මතා හොයනවා නම් ඒවා පස්සේ තව 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 පන්නනවා නම් ඒකට කියනවා අනාර්ය පරිශනිය කියලා. අනාර්ය පරිශනිය. තමන් මැරෙනවා ලෙඩ වෙනවා ඉල වයසට යනවා. තමන් වයසට යන ස්වභාවය තියාගෙන තමන්ට තේරෙන්න එපේ මම ජරාවටපත් වෙනවා. එතකොට අපේ දරුවෝ ඥාති අක්කල නංගිල අයියලා මේ ඔක්කොම පිංගුතුනි වයසට යන ඇත්ත ඔයගොල්ලන්ගේ මත්ය වැටිලා ඉන්න එපා. ඔබට තියෙන ප්‍රශ්නයක් විසඳගන්න. ඔබ ඔබේ මේ වයසට යෑමෙන් ගැලවෙන්නේ නැද්ද? ඒකට උත්තරේ තියෙන බුදුදහමේ. අයියව නැලවුව අක්කව නැලවුව නංගිව නැලවුව වගේ නෙමේ වයසට ගිහලා මැරෙන්න උනාට පස්සේ. මොකද ඔය නැලවෙන කවුරුත් අපිව නලවන්නේ නැහැ සසර. එසේ ඒගොල්ලෝ නැලවෙද්දී අපි ලෙඩවීම ස්වභාව කොටගෙන තවත් ලෙඩ වෙන ධර්මතා නලව ගන්න නම් යන්නේ ඒවා නලව නලව ඉන්න නම් යන්නේ මතක තියාගන්න ඔවුනොත් පරාදයි ඔබත් පරාදයි. හැබැයි ඔබ ආත්මార్థකාමීව හෝ අනිත් එක පිඟුතින් මේ වර්තමාන කාලයේ තියෙනවනේ මේ කාලේ ආත්මార్థය පිනිස මිසක් ලං වෙන මිනිස්සු අඩුයි. ලං වෙන හැම මිනිහෙක් ගැනම මේ ඇහෙන් බලන්න ලං වෙන කවුරුත් ආත්මార్థකාමීව තමයි ලං වෙන්නේ. බහුතරය හරිම දුර්ලභයි. කියන්නේ මේක අතේ ඇඟිලි පහයින් පෙන්නන්නත් වැඩි ඇත්තටම. ඊට වඩා අඩුයි එහෙම කිසිම දෙයක් බලාපොරොත්තු නොවි ලං වෙන මිනිස්සු. හැබැයි කිසි කෙනෙක් හිතන්නේ නැති පැතිවලින් ඒව ගුණවන්තයන්ට දැනෙනවා. ඒ නිසා මතක තියාගන්න. තමන් ලෙඩවීම ස්වභාව කොටගෙන ලෙඩ වෙන ධර්මතා මතේ නැහි නැහි ඉන්න එපා. තමන් ව්‍යාධිය ස්වභාව කොටගෙන ව්‍යාධියටපත් වෙන ධර්මතා මතේ නැහි නැහි ඉන්න එපා. තමන් ජරාවට ස්වභාව කොටගෙන ජරාවටපත් වෙන ධර්මතා මතේ නැහි නැහි ඉන්න එපා. තමන් මරණය ස්වභාව කොටගෙන මරණයටපත් වෙන ධර්මතා මතේ නැහි නැහි ඉන්න එපා. තමන් ජාතිය ස්වභාව කොටගෙන ජාතියටපත් වෙන ධර්මතා මතේ නැහි නැහි ඉන්න එපා. අනිත් එක තමයි තමන් ශෝකය ස්වභාව කොටගෙන. දැන් බලන්න ඔබ මේ ලෝකයේත් එක ජීවත් වෙද්දී ඔබට ශෝකයක් තියෙනවා. යම් පිච්චන් ලබති තම්පි දුක්ඛං. කැමති දේ නොලැබීමත් දුකක්. පියේහි විප්පයෝගෝ දුක්ඛෝ. ප්‍රියයන්ගෙන් වෙන්වීමත් දුකක්. ඇත්තනේ මේ කතාව. අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ. අප්‍රියයන් හා එක්වීමත් දුකක්. කැමති පරිදි ලෝකයේ නොපැවතීමත් දුකක්. එකයි කියලා තියෙන්නේ සිතු දේ නොම වෙයි නොසිතු දෙයක් වෙයි. සිතු දේ නම් වෙන්නේ නැහැ. නොසිතු දේවල් තමයි ලෝකෙ වෙන්නේ. අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. නොසිතු දේම තමයි වෙන්නේ ලෝකෙ. එතකොට දැන් මේ ශෝකය අපිට මේ ලෝකය කියන එක පිංගුතුනි මේකත් හොඳට අහගන්නකෝ. මේවා ඉතින් ආයි 100,000ක් විශ්වාස කරලා කියන ඒවා. මේ ලෝකේ තියෙනවනේ මේ ලෝකයේ ඇතුලේ සැප නැහැ. මේ ලෝකේ හොඳ මිනිස්සු ඉන්නවා. මේ ලෝකේ හොඳ මිනිස්සු ඉන්නවා. මේ ලෝකේ හොඳ හදවත් තියෙනවා. ප්‍රශ්නේ ලෝකයේ ඇතුලේ සැප නැහැ පිංගුතුනි. හොඳ හදවත් තිබ්බයි කියලා පිළිකා හැදෙන්නේ නැතුව ඉන්නේ. හොඳ මිනිස්සුන්ට පිළිකා හැදෙන. හොඳ හදවත් තිබ්බයි කියලා ඇක්සිඩන්ට් නොවී ඉන්නේ නැහැ. හොඳ මිනිස්සුන්වත් හැප්පෙනවා. ඒ නිසා මේ ලෝකේ මිනිස්සු හොඳ වෙන්න පුළුවන්. හැබැයි ලෝකය ගැන විශ්වාස කරන්න. හොඳ මිනිස්සුන්ගෙත් කනට කරලා කියන්නේ ඔයා හොඳ වුණාට මේ ලෝකේ නරකයි. ඒ නිසා අපි මේ ලෝකෙන් යම්. ඒ ලෝකෙන් යමු කියලා දෙන්නත් එක්ක කෝච් එකට පයින්න නෙමෙයි මේ කියන්නේ. හරිද? මේ කියන්නේ මේ සංසාරයෙන් පිට වෙලා යමු කියලා. ඇයි මේ සංසාරයේ ෂුවර් නැන්නේ? මිනිස්සු හොඳ වුණාට සංසාරය හොඳ නැහැ. දැන් බානු බෝධිසත්ව ආත්මය ගත්තට පස්සේ මම සෑහෙන්න කල්පනා කරපු දෙයක් තියෙනවා. මේ බෝධිසත්වයන් වහන්සේට සංසාර ජීවිතයේ විඳින්න වෙන අප්‍රමාණ පීඩාව. ඈ අර ලේන් කුලයක ඉපදිලා ලේන් පැටිය මුහුදට වැටෙනවා. බලන්න මේ මහා උත්තමයෝනි. හරිද? වැටුණාම කොච්චර අසරණකමක්ද? තත් ගිහිල්ලා නැට්ට පොඟවන් එනවලු මුහුදෙන් නැට්ට පොඟෝ පොඟෝ ඇවිල්ලා එළියෙන් වතුර බේරනවලු මිරිකනවලු මූද හිඳින්න කිය. සක්ත දේවේන්ද්‍රයා මේ වෙලාව වෙනවලු ඇවිල්ලා කියනවලු මේ මොකද්ද ඔය කරන්නේ? මම මේ මාමූද හිස් කරනවා දරුව හොයාගන්න. ඕක කරන්න පුළුවන් වැඩක් නෙමෙයිනේ සක්ත දේවේන්ද්‍රයා කිව්වලු. මේ ලේන කියනවලු මේ හිතේ තියෙන වීරිය තමුන් වගේ කම්මැලියෙක් එක්ක කතා කරන්නවත් මං වගේ කෙනෙකුට සුදුසු නෑ. තමුන් වගේ කුසීතෙක් මගේ දෑහටවත් පේන්න හොඳ නැති එකේ. බැක් 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 ගග එහෙමනේ මිනිස්සුනි. දැන් බලන්න බෑ මට බෑ අයියෝ බෑ 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 කියන එක පිංගුතුනි මේ උපත්යෙන් එනකොටම දැන් මිනිස්සු අඬනවානේ මේ බෑ කියාගෙන එන්නේ. එක්ක උපදින්නේ එළු
හරිද? කියන්නේ බෑ. කට ඇරපු ගමන් කියන්නේ එහෙම නෙමෙයි පින්වතුනි. බලමු. අපි බලමු. මේක පොසිටිව් නෙගටිව් තින්කින් පැටර්න්ස් ගැන කතා කරන මිනිස්සු බෑ 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 හරියන්නේ නැහැ. මට මේක සෙට් වෙන්නේ නැහැ. එහෙමනේ මිනිස්සු හිතන්නේ. මේ බෝසත් උතුමෝ කියනවා උඹ වගේ කුසීතෙක් එක්ක කතා කරපු මගේ වචනත් අපරාධයි. මගේ දෑහට නොපිටිපලයන් කිව්වා. චක්‍රදේවේන්ද්‍ර නෙමෙයි කවුරුණත් මට වැඩක් නෑ. චක්‍රදේවේන්ද්‍ර දුක හිතලා මුදක් හොයලා දෙනවා දරුවා. බලන්න බලන්න වීරයන්ගේ හැටි. ඒතර එවැනි වීර පාරමිතාව පුරාගෙන එද්දී කොච්චර අපහසුතාවන් වලට මුහුණ දෙන්න සිද්ධ වුණා නේ? ලෝකෙට බුදු වුණා. අර තීර්ථකයෝ එකතු වෙලා දවස් හතක් නිඳා කරන්නේ සුන්දරි පරිභාජිකාව ගිල්ල අර මල්ටිකාස්සේ හංගලා මරලා බුදු වෙලා. එහෙනම් බුදුරජාණන් වහන්සේ හොඳ වුණාට උන්වහන්සේ මේ ලෝකයට ඇහැරියයි. මේ ලෝකේ හොඳ නැහැ පින්වතුනි. නිඳා ප්‍රශංසා ලාභ අලාභ යස අයස සැප දුක මේවා මැද්දේ ජීවත් වෙන්න වෙන ලෝකය. ඒකයි ඕගොල්ලෝ හොඳ ඇති. අපිට ඔක්කොටම වැටිලා එක තැනකට වෙලා ඉන්න තියෙනවා නම් මං කියන්නේ හොඳයිනේ. කොහොමද නේ දවසට සින්දුවක් කියාගෙන. ඒක ඉතින් නරකමත් නැහැ එක්තරා ආකාරයකට. හැබැයි මෙහෙමයි හරිද? එහෙම කර කර ඉන්න පුළුවන් තැනක් නෙමෙයි මේක. ඒකයි. එහෙම කර කර ඉන්න පුළුවන් තැනක් නෙමෙයි මේක. දැන් ඔගොල්ලෝ හිතන්නකෝ ඔගොල්ලෝ කෙහෙල් ගහක අන්තිමිත්තේ බජව් දාන්න යනවාද? නෑනේ. ඒක තැන නෙමෙයිනේ. ඒක තැන නෙමෙයි. ඒ වගේ මේ ලෝකය ඔබට සතුටු වෙන්න තැන නෙමෙයි. එනිසා මතක තියාගන්න ලෝකයේම ශෝකයේ ස්වභාව කොටගෙන පවතිනවා. එනිසා ශෝකයේ ස්වභාව කරගෙන ඉන්න ඔබ ඒ ශෝකයට පත් වෙන දූ දරුවන් දැසි දැස්සෝ එළු බැටළු ආදී සත්ත්ව සර්පයන් එකතු කර ගැනීමෙන් වළකින්න. ලෝකය කියන්නේ දුකක්, ශෝකයක්. ඒ ලෝකයට මුල් තැන දෙන්න එපා. මුල් තැන දෙන්න මේ ලෝකෙන් විදිලා යන්න. යම් කිසි කෙනෙක් මේ කියන ස්වභාවයෙන් ඉන්නව නම් මොනද ස්වභාව ටික? ජාතිය ස්වභාව කරගෙන ජාතියට පත් වෙන දේවල් හොයනවනම් දැන් තේරෙනවා. ලෙඩවීම ස්වභාවකටගෙන ලෙඩවීමට පත් වෙන දේවල් හොයනවනම්, වයසට යෑම ස්වභාවකටගෙන වයසට යන දේවල්ම හොය හොය ඉන්නවනම්, ඒ මැත්තෙම වැටිලා ඉන්නවනම්, මරණයේ ස්වභාවකටගෙන මරණයට පත් වෙන දේවල් ගැන අපේක්ෂාවක් තියාගෙන ඉන්නවනම්, ශෝකයේ ස්වභාවකටගෙන ලෝකයේ පිළිබඳව සතුටින් හිතන්න ගන්නවනම්, ශෝකය කියන කත ඇහැරලා දාලා තමන් මේ කෙලෙස් ධර්මයන්, ඒ කියන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන පංචගාම කාම ගුණයන් සොය සොය ලෝකයේ ඒවා හොයන ලෝකයක් පස්සෙම පිඟුතුනි දුවනවා කියලා කියන්නේ තේරුමක් නැති වැඩක්. අර ලුණු කෑවහම වතුර තිබා හැදෙනවානේ. සමහර බිස්කට් ජාති එහෙම තියෙනවා. ඒවට පොඩ්ඩක් ලුණු ටිකක් දානවා. හේතුව මේ ඒවා කෑවහම වතුර බොන්න ඕනේ. ඒ වගේ පංචකාම ගුණය හොයන කෙනාට අර ලුණුත් එක්ක කාපු එක එක රටකජු ජාති බිස්කට් ජාති වගේ ඒවා කෑවහම වතුර බොන්න ඕනේ. වතුර 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 වගේ මේ දේවල් ලං කරගත්තාම දුක් 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 පස්සෙන් යනවා. හරිද? ඒකයි මං කිව්වේ. ගොඩක් මිනිස්සු මේ වැද්දාගේ මලපුඩුව උඩ, මාර්යාගේ මලපුඩුව උඩ නිදාගෙන නෙමෙයි ඉන්නේ, දැලත් එක්ක රෝල් වෙලා ඉන්නේ. මාර්යාට අනුකම්පා හිතලා මුව ලියන්න ඕනේ කියලා හිතුවත් මාර්යාට ලියා ගන්නත් බැහැ. එනේ ඒ තරම් පැටලිලා. හරි, ඒ තරම් පැටලිලා. දැන් දැන් කියනවා නේද කට්ටිය, මේ මං අහලා තියෙනවා මේ මාර්යාගෙන් කරදර වෙන්නේ නැති, මාර්යා ඔබට කරදර කරන්නේ නැහැ පින්වුතුනි. එහෙමයි, මාර්යා කරදර කරන්නේ ඉන්නේ දවසට පැය 10 12ක් 14ක් භාවනා කරන, හරිද, කෙලස් තැවීමේ වීරියෙන් යුක්තව රැටනේ සජ්ජිකංග ආදී දුහතාංග සමාදන් වෙලා, පත්තපින්ඩිකංග ආදී ඒකාසනිකංග ආදී දුතාංග සමාදන් වෙනා, සපදානචාරිකංග කළුපච්ඡාබත්තිකංග රුක්කමූලික සේනා රුක්කමූල සේනාසනංග සෝසානිකංග ආදී දුතාංග සමාදන් වෙලා පිළිවෙත් පුරන කෙනාට නම් ඔන්න කරදරයක් මාර්යා කරයි. ඔබට මේ හත අමාරේ ඉඳන් 10 අමාර වෙනකන් නාට්‍ය ටික බලලා, එතනින් පස්සේ තියෙන සියලුම මලකෝලන් ටික බලලා, උදේ ඉඳන් හවස් වෙනකම්ම ලෝකයට බර වෙච්ච හිතක් තියෙන ඔබව මාරයා කොමකින් කැඳන් යන්නේ? ඔබ මාර වසඟයාගෙමයි ඉන්නේ. ඒක අනාරි පරීක්ෂණය. ආරි පරීක්ෂණය මොකද? ආරි පරීක්ෂණය, ආරි පරීක්ෂණය, ආරි පරීක්ෂණය වෙනස්. යම් කිසි කෙනෙක් තමන් ජාතිය ස්වභාව කොටගෙන ජාතියට පත් වෙන දේවල් හොයන්නේ නැතුව ඉන්නවා, තමන් ජරාව ස්වභාව කොටගෙන ජරාවට පත් වෙන දේවල් හොයන් නැතු ඉන්නවනම්, තමන් ව්‍යාධිය ස්වභාව කොටගෙන ව්‍යාධියට පත් වෙන දේවල් හොයන් නැතු ඉන්නවනම්, තමන් මරණීය ස්වභාව කොටගෙන මරණියට පත් වෙන දේවල් පිළිබඳව අපේක්ෂාවක් දල්වා නොගෙන ඉන්නවනම්, තමන් ශෝකයේ ස්වභාව කොටගෙන අපිට තියෙන දැන් මම මැරෙනවනේ අපි ශෝක ඒක ජීවිතේ තින් තියන ශෝකයට පත් වෙන දේවල් පිළිබඳව දුවන්නේ නැත්තම් අර කියන පංචකාම ගුණයන් පිළිබඳව
අනවශ්‍ය අපේක්ෂා දල්වාගෙන නැත්තම් අන්න ඒකට කියනවා ආරි පරේෂණිය. දැන් බලන්න පිඟුතුනි, දැන් හරිනි කතාව. දැන් අපි වයසට යනවානේ. එතකොට මම වයසට යන නිසා මං වයසට යන දේවල් මේ ලෝකයේ සියලුම දෙනා වයසට යනවා කියලා දැකලා ඒගොල්ලන්ගේ වයසට යෑම පිළිබඳව අපේක්ෂාවෙන් ඉන්නවා. හරිද? එතකොට මට තේරෙනවානේ මේ අල්ලා ගැනීමෙන් වැඩක් නැහැ කියලා. පැහැදිලිද මම මේ කියන්නේ? ඇයි වැඩක් නැත්තේ? කවුරු අල්ලගත්තත් අපිට දුකක් හිතෙන්න පුළුවන්. නමුත් මැරෙනවනේ. අනාර්ය පරේෂණේ. ඒ නිසා මගේ හිත ඔබ කියන්නේ පුතේ අපේ හිත අපිටවත් දෙන්නේ නැහැ ගිල්ලා 100%ක් පිළි. කියන්නේ යා අනිවාර්යෙන් මම එකයි කියන්නේ මට අපි මම මේ ලෝකේ කිසිම කෙනෙක්ව 100%ක් විශ්වාස කරන්නේ උපරිම 99යි තමයි. හේතුව මම එකක් මගේ වාසියට තියාගන්නවා. ඔගලත් පුරුදු වෙන්න. එතකොට එයා කවදාරි දවසක අපිට බොරුවක් කරොත් එයා කියලා කියන්නේ මම මේ හිතන්නකෝ අපි යාළුවෙක්ව හම්බ වෙනවා. හම්බ වෙලා යාට මුළු ජීවිතේම දේවල් කියන්න ඕනේ. 100%ක විශ්වාසයක් තියාගෙන ජීවත් වෙන්න. එතකොට කවදාරි දවසක එයා පිටුපෑවොත් අපි දන්නවා මෙයා මේක කරනවා මම දැනන් හිටියා. හරි පහසුයි ජීවිතේනේ. බලන්න මේ ලෝකය කියන්නේ ශෝකයේ ස්වභාවකටගෙන නුමුත් ශෝකයේ ස්වභාවකටගෙන ඉන්න ලෝකේ පතන්නේ නේ. මම ව්‍යාධියේ ස්වභාව කොටගෙන ව්‍යාධියටපත් වෙන මිනිස්සු දිහා බලලා පුදුම වෙන්නේ නේ. හරිද? ඒක මට ප්‍රශ්නයක් නෙමෙයි ලෙඩ වෙනවා. දැන් හිතන්නකො මගේ අම්මා ඉන්නවා. එතකොට අම්මා ලෙඩ වෙන්න පුළුවන්. ලෙඩ වෙනවනේ. එතකොට නමුත් තාත්තා නැති වෙච්ච වෙලාවේ මට ආපු පීඩාව වෙනයි. ඒක දරන්න ඒ පීඩාව නැති කරන්නේ ධර්මයේ කෙනෙක් හොයාගත්තා. ඒ කියන්නේ මට මතක් වුණානේ මේක තාත්තා මැරෙනවා නම් මේ ලෝකෙ ඉන්න හැමෝම මැරෙනවා නම් තාත්තා මැරිච්ච වෙලාවේ දැනෙන පීඩාව මං අම්මා මැරෙද්දි නම් විඳින්න කැමති නැහැ. හරිද? තව මට ඉන්නවා ලිස්ට් එකක් අක්කලා ඉන්නවා ඥාති ඉන්නවා. දැන් මේ ඔක්කොම මැරෙද්දි මට මේ වගේම මොකද මේ පීඩාව දරා ගන්න අමාරුයි. ඒකයි. පුටුවක ඉඳගෙන ඉන්න බෑ. ඇඳකට ගිහිල්ලා නිදා ගන්න බෑ. සති ගාණක් නිින්ද යන්නේ නැහැ. රැයකට ගෙදර ඉන්න හිතෙන්නේ නැහැ. කෑමක් බීමක් කන්න හිතෙන්නේ නැහැ. කියන්නේ ඒක මහා අමාරුයි. මටම තේරුණා ටික දවසක් යද්දී මේ මම අමාරුවෙන් නින්නේ. හරිද? මේක මට අමාරුයිනේ. මේ මේක නම් ජීවිතේ මොකක්ද මේ හම්බ කරපු සල්ලි, ගෙවල් දොරවල් මොකක්ද මේ කරන්නේ? ඒත් මේකම මං අම්මා මැරිද්දිත් කරන්න ඕනේ. ආන්න දැන් වෙනස් වෙලා තින්නේ. ව්‍යාධිය ස්වභාව කොටගෙන මම ව්‍යාධියටපත් වෙන ධර්මතා පිළිබඳව පන්නන්නේ නැහැ. අම්මා හිට ලෙඩ වුණොත් අම්මට උපස්ථාන කරනවා එක වෙන කතාවක්. හැබැයි පැන්නිලි නැත. මම මරණීය ස්වභාව කොටගෙන මං දන්නවා අම්මත් මැරෙනවාමයි අනිවාර්යයි. ප්ලෑන් කරලා තියෙනවා ඔයා මැරිච්ච දවසට මිනිය ගෙනියන්නේ මෙතනට. දවස් ගානක් තියන්නේ කියලා තියෙන්නේ පිංගුතුනි. උදේ තියලා මේ පෑය දෙකක් තුනක් අම්මගේ ඥාති ආරේ මේ ඇවිල්ලා නැත්නම් අපිට බණිනේ හාමුදුරුවරු මේ තනි මතේට වැඩ කළා හාමුදුරුවෝ රහත් වෙලා දන්නේ අපි රහත් වෙලා නැහැනේ කියලා නේ මිනිස්සු පටන් ගන්න දන්නේ. ඒ නිසා පෑය තුනක් ඕන්නම් වෙන්න මෙතන තියලා තියන්න ඥාතින් ඇවිල්ලා වැඳා කරුණා කරලම්ම දුන්නා. සමහරක් විට අර අවයවරව මේව දන් දෙන්න පුළුවන් නම් දන් දුන්නා. ගෙනියනවා නම් මිනි අරන් ගිහලා නගර සභාවෙන් වලදා ගත්තත් කමක් නැහැ. වලදා ගත්තත් කමක් නැහැ. කුණු ලොරියකට දාලා ඇඹරුවත් කමක් නැහැ. කමක් නැහැනේ මෙරිලානේ. ඒ ස්වභාවය දන්න අපිට ජීවිතේ පහසු නැද්ද? පහසුයි. ඊයේ පෙරේද මම ওই සාහිනාන්සලටත් කිව්වා ආයස්ම මේ හැමෝම ලියුමක් ලියන්න. මොකද්ද? අපුවත් තුනොත් ලොකු සාමින්නාහසේ කැමති විදියට අවසන් කටයුතු සිද්ධ කරගන්න ඉඩ දෙන්න කිය. දැන් පහසුයිනේ නැත්තම් පිඟුතුනි හාමුදුරුවෝ 30ක් ඉන්නවා. මොකක් හරි වෙලා මැරුණොත් එහෙම මම 30කට දර කොච්චර හොයන්නේද? දැන් පිඟුතුනි මොකක් හරි සිවුර පොඩ්ඩක් එහෙට මෙහෙට ඇඳුවා පෙරෙව්වා එම්බම් කිරි විදි අරව මේවනේ. මිනි පෙට්ටි ගෙනිලා කියන්න බෑ ඉතින්. හරිද? මේ වෙනස් වෙන්න පුළුවන්. දැන් මොකද මගේ දරුවෝ නෙමෙයිනේ. ඒ අම්මලගේ දරුවෝ ඒ අම්මලගේ ඔත් එහෙම නෑ නේ අපි දවස් තුනක් තියමු කියලා. මට ඉතින් පොඩ්ඩක් ෆ්ලෙක්සිබිලිටි එකක් නම්මශීලීත්වයක් දෙන්න වෙයි. හැබැයි අවබෝධයෙන් තේරුම් ගන්න පුළුවන් කෙනෙක් අනිවාර්යෙන් හිටියොත් පිංගුතුනි සමහරක් වෙන මැරෙන තැනම පැය දෙකක් තියලා යවන්න පුළුවන් තැනකට යවන තරම් නැත්තම් දැන් හිතන්නකෝ මං හාමුදුරුවෝ 1000ක් මහාන කරගත්තොත් මලගේවල 1000කට කොච්චර බිස්කට්ම ගේන්න වෙයිද මට? ආදීන හරිද? අර අවබෝධය තියන් ඉඳීම තුළ උන්වහන්සේලාටත් මං කියලා තියෙන ආයස්මල මේක මතක තියන් ලොකු සයන්සේ අපවත් වුණොත් කොයි වෙලාවෙ හරි හරිද? අපවත් වුණොත් පැදුරක පැය දෙකක් විතර තියලා කොයි හරි ගිහිල්ලා එක්ක වලකට දාන්න නැත්තම් පුච්චලා දාන්න මිනි වලක්වත් කපන්න කරදර වෙන්න එපා. ඒ කියන්නේ මැරිච්ච මිනිහෙක් වෙනුවෙන් ඔබ වහන්සේලාගේ දාඩිය බින්දුවක්වත් මම කියන්නේ මේ පොළව කපන්නවත් යන්න ඕනේ නැහැ කියලා. දැන් ආදාහනාගාර තියෙනවා, ගෑස් තියෙනවා, කීයක් හරි දුන්නට පස්සේ දැම්මට පස්සේ එක ස්විච් එකයි වැඩේ ඉවරයි. මේක අර දර මිටි ගාලා මං අපවත් වෙච්ච දවසක මේක අහන්න හරි ගාලා තැඹිලි පාට සිවුරු ඇඳලා වර වට ඇදලා මං ඉස්සර හිතන් හිටියේ අර තට්ටු හතේ වගේ වහදනකොට හත් වෙනි තට්ටුවේ තියලා තමයි පුච්චන්නේ කියලා. බැලින්න යටේ කී ඉන්නේ උඩටික බොරුවට හදලා තියෙන්නේ.
මේ ලෝකයා රවට්ටන්න කරන වැඩනේ. අන්න කියන්නේ මේ පුහු දේවල් දැන් බුදු කෙනෙක් අපවත් පිරිනිවන් පෑවට පස්සේ බුදු කෙනෙක්ට සුදුසු පූජාවන් ලැබෙනවා. ඒක සත්‍යයක්. නමුත් මේක අපි රැල්ලක් කරොත් හරිද, මේ පුහු දේවල් වලට රැවටෙන්නේ නැද බුදුදහම අපිට ආවේ? බුදුරජාන් වහන්සේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ. ඒ ගෞරවය අපිට තියෙන්න බෑ. හරි. ඒතරේ ඒ උන්වහන්සේගේ ශ්‍රී ශාරීරිය රන්දෙනක බාලා ආදාහණය කරා ඒක වෙන කතාවක්. ඒක ඒක ශාස්ත්‍රුන් වහන්සේ. අනික ලෞතුරු බුදු කෙනෙක්. එහෙමයි කියලා මගේ පොඩි සායින් වහන්සේලා අපවත් වෙන පාට ගත්තොත් කෝ අපි දැකපු ධර්මය. මරණීය ස්වභාව කොටගෙන මරණියම වර්ණනා කර කර මරණියටපත් වෙන මිනිස්සුන්ගේ මත්ති වැටි ඉඳීමෙන් පළක් තියෙනවද? පළක් නෑ. ඔක තමයි ඉතින් කතාව. ඔන්න ආරි පරිශනේ සහ නාරි පරිශනේ. දැන් තමන් හිතන්නේ මම ආරි පරිශනිය කරපු කෙනෙක්ද ජීවිතේ වැඩි කාලයක්? අනාරි පරිශනිය කරපු කෙනෙක්ද? දැන් මේ වෙලාවේ මම ආරි පරිශනිය කරන කෙනෙක්ද අනාරි පරිශනිය ඉන්න කෙනෙක්ද? ඔන්න හිතන්න තමන්ට හොඳ මිම්මක් මේක. මම ලෙඩවීම ස්වභාව කොටගෙන ලෙඩවෙන මිනිස්සු ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නවද නැත්නම් මම තේරුම් අරගෙන දෙන්නේ මගේ පුතත් මැරෙන්න ඉන්න එකෙක්, දුවත් මැරෙන්න ඉන්න එකෙක්, කවුරුත් මැරෙ. ඒගොල්ලෝ මැරුණාම තමන්ට ඇඬෙයි, ඒක වෙන කතාවක්. අඬන්න අනිවාර්යෙන්. ඒක ප්‍රශ්නයක් නෑ, දුකයි. හැබැයි මේ අවබෝධය ඔබට තියෙන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? ඔය බ්‍රේක් එක තියෙන නිසා හෙට ඔබේ පුතාට හරි දුවට හරි දරුවෙක් ලැබුණත් ඔබට පළවෙනියට මතක් වෙන්නේ මැරෙන්න ඉන්න එකෙක් ඉපදුනා කියලා. ඒ බ්‍රේක් එක හරි වටිනවා. ඒ නැවතිල්ල හරි වටිනවා. ආපසු ඇද ගැනීම හරි වටිනවා. ලෝකයාමත්තේ මුලා වෙන්නේ. ධර්මයේ ඉන්නක පිඟුතුනි හරි සනීපයි. නිසා අනාරි පරේෂණය කර කර වයසට ගිහිල්ලා මැරෙනවට වඩා යම්කිසි කෙනෙක්ට පුළුවන් නම් ආරි පරේෂණය සිද්ධ කරන්න, ඒ ආරි පරේෂණය තුළ ඔන්න ඔබට ජීවිතය වෙනස් කරගන්න පුළුවන්කම ලැබේ. දැන් ඔබට තේරෙනවද බුද්ධෝත්පාද කාලයේ මනුස්ස ජීවිතයක් ලැබුණට පස්සේ අපිට මේකට කියන්නේ පිටුතර විමංසාව කියලා. අපි ගැන කල්පනා කළ යුතුයි. මා කවුද? හරිද, මේක හොඳට කල්පනා. මම කවුද? මං කොහිද මේ යන්නේ? මම යනකොට මට මොනවාගේ දේවල් ලැබෙයිද මේ ජීවිතේ? ඒ ලැබෙන දේවල් වලින් මාත් එක්ක කවුරු කොච්චර දේවල් හිඳීද? ඒ දේවල් මට කොහොමද භාවිතා කරන්න පුළුවන්? ඒ දේවල් මට කොච්චර කාලයක් තියන් ඉන්න පුළුවන් වේද? මගේ දැන් වයස මෙච්චරයි. ඒත් මට කොච්චර කාලෙකදී ලෙඩ වෙන්න වෙයිද? ලෙඩ වුණාට පස්සේ මම මොකද කරන්නේ? එතකොට මේ දරුවෝ අරගොල්ල මේගොල්ලෝ කවුරුත් නැහැනේ පිඟුතුනි. අනිත් එක මේ වයසට යනකොට ඔය අපි හිතන් ඉන්න සොඳුරු කතාව නැති වෙනවා පිඟුතුනි. දැන් එහෙම තමයි ඕන කාටත්. දැන් අපි අපේ අම්මලාට තාත්තලාට ආදරෙයිනේ. හැබැයි ඒගොල්ලෝ වයසට ගිහිල්ලා ඒගොල්ලෝ ලෙඩ වෙනකොට ඒගොල්ලෝ විකාර කියවන්න ගන්නවා. එහෙම තමයි මනුස්ස මනසේ හැටි. අපිත් එහෙම වෙයි. විකාර නම් කියවන්නේ නැහැ ඉතින්. මම මේ කියන්නේ මේ මොනවා හරි ඉතින් නේද සමන්තා චක්කවාලේසු හරි කීකී ඉඳී ඉතින්. මේ එහෙම වෙනවා හිටපු ගමන් හරිද? සමහරක් වෙලාවට එහෙම වෙනවා මේ. අර පුරුද්ද කියන එක තියෙනවනේ ටිකක්. දැන් එහෙම වයසට යනකොට අපිට මේ හුරතල් කර කර ඉන්න වෙලාවක් නැහැනේ. අම්මා මේ බේත් එක දුන්නා නම් බොන්නේ. දැන් සමහර වයසට ගියාම මිනිස්සු බේත් ටික විසි කරනවා. සමහර මිනිස්සු මැරුණාට පස්සේ අර චීත්තේ තියෙන වාටිය ඇතුලේ බේත්. ඒ කියන්නේ බොන්න දෙන එක අස්සේ ගහගෙන සල්ලි ගහගෙන රෝල් කරලා ෂොපින් කෑලි ගහගෙන පහන් tira ගහගෙන හඳුන් කූරන ඉවලා ගහගෙන ඉටිපන්දම් කෑල්ල ගහගෙන මැරෙනකොට සමාරුන්ගේ බෙහෙත් කොට්ටයට මරුණාට පස්සේ කොට්ටිය උස්සනකොට තමයි පේන්නේ අනේ බීලා නැහැ නේ මේ ඔක්කොම කොට්ටුරේ අස්සරනේ දාලා තියෙන්නේ. කියන්නේ එච්චර මේ අපි හුරුතල් වෙවි ඉන්නේ නේ අපේ අම්මලා වයසට. ඉතින් ඒක පිඟුතුණි හැටි. හැටි කියන්නේ අම්මට සලකනවා කියලා කියන්නේ බෙහෙත් ටික දීලා බලා ගන්න එකනේ. මේ කියන්නේ හුරුතල් වෙන්න එපා කියලා නෙමෙයි. එහෙම වෙන මිනිස්සු අඩුයි. දැන් මම මගේ අම්මාත් එක්ක කරන ගනුදෙනුව වෙනත් වෙන්න පුළුවන්. අම්මා එහෙම කරනකොට හරියයි. අම්මට බොන්න බෑ නේ. අපි වෙන විදියකට බොමු කියලා කුඩු කරලා හරි මම දෙයි. හැමෝම එහෙම කරන්නේ නෑනේ. ওই නුවරඑළිය පැත්තේ මට මතකයි එක කෙල්ලෙක් තමන්ගේ අම්මට හැමදාම රැයට උණු වතුර බෝතලයක් තියන්න ඕනේ. එක දවසක් අම්මත් එක්ක මක්කරි බහිම්බස් වීමක් ඇවිල්ලා අම්මට උණු වතුර බෝතලෙ තිබ්බේ නෑ. පහුවදා වෙනකොට උදේ බලනකොට අම්මා මැරිලා. හරි. මේ කෙල්ලට එදා ඉඳන් හිතාද ඒකේ අම්මා මැරලා තියෙන උණු වතුර බෝතලේ තිබ්බේ නැති නිසා නෙමෙයි වෙන මොකක් හරි ඩඩක් ඇවිල්ලා. නමුත් මේ කෙල්ලට හිත හදාගන්න බැරි වුණානේ. මම දෙයියනේ මගේ ස්වාමීන් වහන්සේ මගේ අම්මා මැරිනේ මම උණු වතුර බෝතලේ නොතිබ්බ නිසා සීතලටද දන්නේ නැහැ කිය අදටත් වරි වෙනවා. කියන්නේ ජීවිතේ හැටි එහෙමයි.
ස අපිට පේන සුරංගනා ලෝකෙනේ අපි වයසට යනකොට අපි ඇඟේම මල මුත්‍රා දාගෙන ඉන්නකොට දැන් අර අපේ සීයා කෙනෙක් ඉන්නවා මට පේනවා අසලකනවා නාවනවා කරනවා පීදනවා හැමදේම කෙහෙල් ගෙඩියක් දුන්නායින් පස්සේ ඒකෙන් භාගයක් කාලා එහෙම මේල් එල්ල නවල ඉස්සර නම් අපි මේ මේ කළු පාට වුණාම කෙහෙල් එල්ල කන්නේවත් නැහැ ලොකු වුණාම කන්න මං මොනාද ඕනේ මට රටේ ඉඳි ටිකක් විතරයි කන්න පුළුවන් නේ දැන් අපෝ රටේ ඉඳිව වැඩක් නෑ වකන්න බෑ කෙහෙල් චී ඒවක් වැඩක් නෑ ඒ කාලේට කෙහෙල් ගෙඩියක් දෙන්න බෑ වෙනමුකුත් කෑවට දිරවන්නේ නෑ එකම කේල් ගෙඩිය කෑලි කෑලි වලට කඩලා කහපාට වෙලා තැලිලා වැටිලා සමහරකට මුත්‍රා ගොඩේ ඒවම කකා ඉන්න වෙන ජීවිතයක් ලැබෙනවනේ සර් මේව තේරුම් අරගෙන පිංගුතුනි අනාරි පරේෂණී කරන එක නවත්ත ගන්න ආරි පරේෂණී කරන්න තමන් මේ ලෙඩවීම වයසට යෑම මරණයේ ස්වභාව කොටගෙන ඒමපත් වෙන ලෝකයකට බලාපොරොත්තු තියන්න යනවා කියන එක අපරාධයක් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වුණේ ඒක අනාරි පරිශ්‍රණය කරන්න නැතුව ආරි පරිශ්‍රණය කරන්න. දැන් බුදුවරයෙක්ට බෝසත් කාලේ ඕක හිතෙන බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය කියනවා මහණෙනි පෙර බුදු නොවු මට මෙහෙම හිතුණා. දැන් මේ බුදු වෙලා කියපු බුදු බණ අහන අපිට එහෙම හිතෙන්නේ නැහැ කිව්වහම ලැජ්ජයිනේ නේ. ඒකයි කිව්වේ මම හරකෙක් කියලා බූරු શબ્දේ දදා මේක පස්සෙන් යන්න එපා. අපි බෞද්ධ කීකී හිටියට වැඩක් නැහැ. මෙන්න මේ පරියාය ඇතුලේ තමන් ආර්ය පරිශ්‍රණය කරන කෙනෙක්, ධනාර්ය පරිශ්‍රණය කරන කෙනෙක්ද කියලා හිතාගන්න. දැන් පිංගුතුනි මෙහෙමයි. දැන් ඕගොල්ලෝ ඔක්කොම අපි මේ ඉන්නේ ඔයගොල්ලෝ හිතනකො අපි ඉන්නේ හයිවේ එකක කියලා. හයිවේ එකක. හයිවේ වල රිවර්ස් බෑනේ. හයිවේ වල රිවර්ස් බෑ. වැරදුනොත් කරන්න තියෙන එකම දේ ඉඳලම තමයි කෙනෙක් හයිවේ එකේ රිවර්ස් කරන්නේ. හයිවේ එකක දාලා පාර වැරදුනොත් කරන්න තියෙන්නේ ළඟම එක්සිට් එකෙන් එක්සිට් වෙන එක. ළඟම එක්සිට් වෙන්න. රිවර්ස් කරගන්න යත් ඉන්නවා. එයි දැන් කසාද බැඳලා අම්මෝ මේ අපි දික් කසාද වෙමු කියලා ටක් ගාලා දික් කසාද වෙලා ආයි මහාන වෙන්න එන්නේ නැද්ද අය? එනවනේ පොඩි රිවර්ස් උත් තියෙනවා. හැබැයි මේකේ ගොඩක් දුර ගියායට නම් කිලෝමීටර් ගාණක් නම් රිවර්ස් කරන්න බෑ දරුවෝ ඉන්නකොට මුණුබුරු ඉන්නකොට කොහමද ආයි පස්සට එන්නේ නේ? මොකෝ අතහැරලා දාලා මහාන වෙන්නේ කියලා. එතකොට කරන්න ඕනේ අලුත් බැඳීම් එකතු කරගන්න එක නවත්තන්න. අලුත් වගකීම් දැනුත් මේ දුවන් දෙපා ලෝකෙ පිටිපස්සේ. දැන් අලුතෙන් එකතු කරගන්න එක නවත්තන්න. තියෙන දේවල් කලමනාකරණය කරගන්න. ජීවත් වෙන්න අවශ්‍ය මුදල් ප්‍රමාණය හොයාගෙන ළඟම තැනින් මේකෙන් එළියට බහින්න. තමන්ගේ ජීවිතේ තමන්ට ජීවත් වෙන්න අනිවාර්යෙන් ඒක කලමනාකරණය. ඒක අනිවාර්යෙන් A plan එක, B plan එක, C plan එක මිනිහෙක්ගේ ජීවිතේ තියෙන්න ඕනේ. ඒකට කියන්නේ සක්කෝ සකසුරුවම් බව. ගුණයක්. ඒ ගුණය තියාගෙන ළඟම තැනින් එළියට ඇවිල්ලා පිංගුතුනි ලෝකයා පස්සේ දුවන වෙහස නවත්තන්න. ආරි පරිශ්‍රණය ඇතුළේ ඔබට මෙලොවත් සැනසීමෙන් ජීවත් වෙලා පරලොවත් සැනසීමෙන් ජීවත් වෙලා මෙලොව පරලොව දෙකේම සූපත් වූ සිතක් හදාගන්න පුළුවන් වෙයි. ඒ සඳහා ඔබට මේ ධර්ම දේශනාවේ කාන්ත පාරමිතාවක් වේවා. පාරමී ශක්තියක් පාරමී දහමක් වේවා. අනාරි පරිශ්‍රණයන් වලින් මිදී ආරි පරිශ්‍රණයට පත්වන්නට ඔබට මේ දේශනාව උතුම් පාරමිතා ධර්මයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාව අවසන් කරනවා. පිඟත්ති අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසිලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් ධර්ම දේශනාවේ විකාශන දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කළා තියෙනවා. දකුණු කොරියාවේ සේවයේ නියුතු තරින්දු සංජය පිංවන්ත පුතුණුවන් විසින් අද දවසේ මේ පිංකම සිදු කරන බව සිහිපත් කළා තිබේ. විශේෂයෙන්ම දේශකයන්න් වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීමට ඒ වගේම පරම පූජනීය අවසරයි ගංගොඩවිල සෝමස්වාමීන් වහන්සේට අවසරයි පූජනීය නාවිනී අරියදම්ම ස්වාමීන් වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීමට ඒ සංඝ පීත්‍රුන් වහන්සේලා සිහිපත් කරගෙන වගේම පිඟත් පුතණුවන්ගේ දෙමව්පියන්ට ඥාති හිත මිත්‍රාදීන්ට පවුලේ ඥාතීන්ට හිතවත් මැදිහත් අහිතවත් සියලු දෙනාට මේ පුණ්‍ය කර්මය තම තමන්ට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වන්නටත් අධර්මයේ යටවි ධර්මීය ලෝකයේ ඉස්මතු බොහෝ කාලයක් බුද්ධ ශාසනය බබලවීමට දෙවියන්ට මේ පිං අනුමෝදන් වේවා කියලත් ප්‍රාර්ථනා කරගෙන අද දවසේ මේ පිංකම සිද්ධ කරන බව සිහිපත් කරලා තියෙනවා. ප්‍රාර්ථනා කරනවා පිංගතුන්ගේ නමින් මිය පරලව යන්නට යෙදුණු සියලුම ඥාතීන්ට පළමුව පුණ්‍ය අනුමෝදනාවන් කරමු. ඒ සියලුම දෙනාට පරලෝක ජීවිතයේ සෝපත් භාවයට පත් කරගෙන තුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේම සාක්ෂාත් කරගන්නට මේ කුසල් පාරමී ශක්තියක් පාරමී දහමක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දවසේ මේ පින්කම සංවිධානය කරපු මේ පින්වන්ත සියලු දෙනාට ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාට මේ ගෞතම බුද්ධ ශාසනයම කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා සීල සමාධි ප්‍රඥා ගුණ වඩා ගන්නට ඒ සීල සමාධි ප්‍රඥා ගුණ වඩාගෙන දාන සීල භාවනා ආදී ත්‍රිවිධ පුණ්‍යක්ඛ්‍යා කෙලවර
බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා විසින් වර්ණනා කරන ලද ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් ශෝකයක් පරිදේවයක් නැති සදාකාලික සැප ඇති අතියතුම මහා මහ නිර්වාණය සාක්ෂාත් වන්නට මේ කුසල් හේතු වේවා පාරමී වේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. යම්කිසි ලෙඩක් රෝගයක් කපලපද්‍රවයක් තියෙනවා නම් තුනුරුවන්ගේ අනන්ත සුවිසි ගුණානු බලයෙන් මේවා දුහුරින් භූත වේවා. පින්වත් දෙවියන්ගේ පිහිට රැකවරණිය තබන තබන පියවරක් පාසාම ගන්න හෙළන හුස්මක් පාසාම පින්වතුන්ට ලැබේවා. සියලු සම්‍යක් ප්‍රාර්ථනාවන් ඉටුවීම පිණිස මේ කුසල් පාරමී වේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. වෙහෙර විහාර ගම්දන වනසෙනසුන් ආරක්ෂා කරන සියලු අල්පේශාක්‍ය මහේශාක්‍ය දිව්‍ය බ්‍රහ්ම රාජවරු මෙපින් අනුමෝදන් කරගෙන දෙව්ලොව බඹලොව සැනසෙත්වා. දෙවියන්ද බමුණ්ඩ පතන බෝධියකින් ප්‍රාර්ථනීය ආකාරයකින් සුවසේම පාරමී දම් පුරාගෙන බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී වදාලා වූ ශාන්තිපද ලක්ෂණ සංඛ්‍යාත වූ අමෘත මහා නිර්වාණය සුවසේම වෙළඳගෙන මේ ගොහරතර සසරින් මිදෙන්නට මේ කුසල් පාරමී කරගනිත්වා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා කරගෙන දෙවියන්ට පිං අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු මං පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි. සිව් සිව් මග පල අනුව නිවන් පාත් සමෙ